මුදුවේ පොතේ අද අපි පොසොන් උත්සවය ගැන ලස්සන කතාවක් ඉගෙන ගන්නයි හදන්නේ. ඔන්න ඉස්සර අපේ රටේ හිටියා දේවානම්පියතිස්ස කියලා රජ කෙනෙක්. මේ රජතුමා හොඳින් රට පාලනය කළා. හැබැයි මේ රජතුමා ගාව ටිකක් නරක පුරුද්දක් තිබුණා. ඒක තමයි රජතුමා හරිම කැමති සත්තු දඩයම් කරන්න. ඔන්න එක දවසක් රජතුමාට ආයෙමත් හිතුණා කැලෑවට ගිහිල්ලා සත්තු දඩයම් කරන්න ඕනේ කියලා. ඉතින් රජතුමා එයාගේ දුමු, ඊතල, ආයුධ ඔක්කොම අරගෙන අස්සයාගේ පිටේ නැගලා කැලෑවට ගියා. කැලෑවේ ටික දුරක් ඉස්සරහට යනකොට රජතුමා දැක්කා රත්තරම් පාට ලස්සන මුවෙක් ගස් අස්සේ හැංගිලා ඉන්නවා. රජතුමාට මේ ලස්සන මුවව දඩයම් කරන්න ලොකු ආසාවක් ඇති වුණා. රජතුමා හෙමින් හෙමින් මුවට කෙට්ටු වුණා. හැබැයි මුවට රජතුමාගේ අඩි සත්තු යන්නා. ඒ නිසා මුවා හයියෙන් දුවගෙන ගියා රජතුමාගෙන් බේරෙන්න. රජතුමා මුවාගේ පිටිපස්සෙන්ම පැනනවා. මුවා හයියෙන් දුවලා කැලේ ඇතුළටම ගියා. රජතුමා මුවාගේ පස්සෙන්ම දුවලා කැලේ ඇතුළට ගියා. රජතුමා වටපිට බැලුවා. ඒත් මුවාව හොයාගන්න බැරි වුණා. ටිකක් උන් වටපිට බලනකොට රජතුමා දැක්කා ලොකු කන්දක් පාමුල මුවා ඉන්නවා. රජතුමා හිමීට ඒ කන්ද පාමුලට කිට්ටු කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී මහා පුදුම දෙයක් සිද්ධ වුණා. කැලෑවේ ඈත ඉඳන් කවුරු හරි රජතුමාගේ නම කියලා කතා කළා. රජතුමාට හරිම පුදුමයි. රටේ රජතුමාට කවුරුත් නමින් කතා කරන්නේ නැහැ. රජතුමා පුදුමෙන් වටපිට බලද්දී රජතුමා දැක්කා අර ලොකු කන්ද උඩ ලස්සනට පැපලි පැපලි හාමුදුරු නමක් වැඩ ඉන්නවා. තවත් ටිකක් ළඟ වෙලා බලනකොට රජතුමා දැක්කා ඒ හාමුදුරු නම පිටිපස්සේ තවත් හාමුදුරු ගොඩක් හිටියා. රජතුමාට මුකුත්ම තේරෙන්නේ නැහැ. රජතුමා පුදුම වෙලා මේ දිහා බලාගෙන හිටියා. මේ වෙලාවේදී අර හාමුදුරුව රජතුමාට කතා කළා. රජතුමනි, ඔබ ඔය සතුන් මරණ එක නම් හරිම නරක වැඩක්. ඔබට වගේම ඔය සතුන්ටත් වේදනාව දැනෙනවා, බය දැනෙනවා, දුක දැනෙනවා. ඒ නිසා ඔය සතුන් දඩයම් කරන එක අත ඉඳන් නතර කරන්න කියලා. සත්තු දඩයම් කරන එකේ විපාක, ඒකෙන් පව් සිද්ධ වෙන හැටි, අපායට යන්න වෙන හැටි ගැන රජතුමාට කියලා දුන්නා. රජතුමාට ඒ දේ තේරුණා. රජතුමාට ගොඩාක් දුක හිතුණා. ඉතින් රජතුමා එයාගේ අතේ තිබුණු දුනු, ඊතල, ආයුධ ඔක්කොම බිම දාලා මේ හාමුදුරුවන්ට බැන්දා. ඊට පස්සේ හාමුදුරුවෝ රජතුමාට බණ කිව්වා. එතයින් පස්සේ රජතුමායි කවදාවත් සත්තු මැරුවේ නැහැ. රජතුමා හොඳ කෙනෙක් වුණා. එයා හොඳ වැඩ කරන හැටි රටේ ඉන්න අනිත් මිනිසුන්ට කියලා දුන්නා. ඉතින් දුවේ පුතේ එදායේ හාමුදුරුවෝ ඇවිල්ලා රටේ රජතුමාට බණ දේශනා කළාට පස්සේ තමයි අපේ රටේ බුද්ධාගම පැතිරුණේ. ඒ වෙනකන් අපේ රටේ මිනිස්සු බුද්ධාගම ගැන දැනගෙන හිටියේ නැහැ. ඉතින් මේ විදිහට අපේ රටට බුද්ධාගමේ පණිවිඩය අරන් ආවේ මිහිඳු හාමුදුරුවෝ කියලා හාමුදුරු කෙනෙක්. ඉතින් මිහිඳු හාමුදුරුවෝ මේ මිහින්තලා ගලවුරට වැඩම කරපු දවස මතක් වෙන්න තමයි අපි පොසොන් උත්සවය සමරන්නේ.